රංගීය ක්‍රීඩාවේ සුවිශේෂී මංසලකුණු එකතු කරමින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගම්මට්ටමින් එතැන් පටන් පියවරෙන් පියවර ඉදිරියට රැගෙන වේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට ඔවුන්ගේ හැකියාව සන්නද්ධ කිරීමේ ඔවුන්ගේ හැකියාව උරගා බැලෙන 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ නිල සමාරම්භයේ සමගය ප්‍රහිතවතුනි ඔබ අප සම්බන්ධ වන්නේ විශේෂ ගරුකටයුතු සම්භාවන අමතන් සුළු මොහොතකින් මේ ස්ථානෙට කැඳවාගෙන ඉන්නට නියමිතයි. ඉන් අනතුරුව ඒ කී රටක් ඇතුළේ ඒකම රජයක් යටතේ සියලුම පළාත් නියෝජනය කරවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතිවිශාල පිරිසක් අදින් ආරම්භ වන 48 වන ජාතික ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම සඳහා සැරසී සූදානමින් සිටිනවා. ඔවුන්ගේ හැකියාව ඉන් අනතුරුව දෙදිනක් පුරා මේ ක්‍රීඩාංගණ පරිසරයේදී ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඔවුන්ගේ හැකියාවන් ඔවුන් ප්‍රකට කරන්න සූදානමින් සිටිනවා. දේශීය මට්ටමේ ඕනෑම ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩිකාවකගේ ක්‍රීඩාශීලී සිහිනය ජාතික මහා ක්‍රීඩාවලියක් නැත්නම් ජාතික ක්‍රීඩා තරගාවලියක් නියෝජනය කිරීම එයින් පදක්කම් ලාභියෙක් බවට පත්වීම ඉන් අනතුරුව ජාත්‍යන්තරය ස්පර්ශ කරන ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කරන ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් බවට පත්වනට ඔවුන්ගේ ආසන්නතම කඩයිම කඩුල්ල බවට පත්වන්නේ මේ ජාතික ක්‍රීඩා තරගාවලිය. එනිසා ලංකාවේ ක්‍රීඩාවන්හි මහා සරසාර අස්වැන්න නෙලන ක්‍රීඩා මංගල්‍යයේ හැටියට මෙය හඳුන්වා දෙන්නට පුළුවන් ජාතික රූපවාහිනිය විශේෂයෙන් ක්‍රීඩාවේ ප්‍රමුඛ චැනල් I මේ පිළිබඳව වන සජීවී රූපරාමෝ කිසිවක් මග නොහැර ඔබත් එක්ක බෙදා හදා ගන්නට සූදානමින් මේ ක්‍රීඩාශීලී හැඳෑවේ අද මාත් එක්ක වදන් සිටමට ෂරිෆා තාහිර. Thank you very much, Dinesh. And yes, you're witnessing the 48th National Sports Games 2024, which is to commence in a few moments' time. And this National Sports Games was initiated back in the early 70s with the main objective of bringing the divisional level, district level, provincial level athletes to the national level, representing Sri Lanka on the international stage. And at these games, we will be witnessing all nine provinces participating, and ladies and gentlemen, this is the athletic meet of the National Sports Games 2024. But in line with the National Sports Games 2024, there are many other games too, that is close to around 30 games included in the National Sports Games 2024. We are awaiting the arrival of the dignitaries, and once they arrive, we will commence the event, the opening ceremony of the 48th National Sports Games 2024. Stay tuned in to Channel I as we bring you the live updates from the National Sports Games 2024 at the Sugathadasa Stadium. විශේෂ ප්‍රධාන ආරාධිතය වශයෙන් සම්බන්ධ වන්නට ගරු ක්‍රීඩා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමන් සූදානමින් සිටිනවා. එතෙකම ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.ජේ.එම්. මුසමිල් මැතිතුමන්, ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් මහතා, එතෙකම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මාචාර්ය ෂේමල් ප්‍රනන්ද මහතා ඇතුළු සම්භාවනීය අමාත්‍යන් රැසක් සූදානමින් සිටිනවා. මේ නිල සමාරම්භ උත්සවය හා සමගාමීව සම්බන්ධ වන්නට ඔවුන්ව හේවිසි ජයසක් බෙරනාදී පෙරදරි කරගෙන කෞරවයෙන් පිළිගෙන මේ ස්ථානයට කැඳවාගෙන විත් එන අනතුරුව ඔලිම්පික් ගිනිසිලු තල්වමින් ක්‍රීඩා දජයන් රැගෙන විත් ඉතාමත්ම අලංකෘත ඉතරමටම චාම් උත්සවයකින් නිල සමාරම්භය සනිටුහන් කිරීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. ප්‍රධාන ආරාධිත අමුත්තන් මෙහි කැඳවාගෙන යෑමෙන් අනතුරුව 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ ජාතික නාම පූර්ව රැගෙන එන්නට නියමිතයි.
ඒ සංකේතවත් කරමින් මේ 48 වෙනි සංකේතවත් කරමින් තජ 48ක් රැගෙන වෙත් ක්‍රීඩාංගණය ස්ථාපිත කොට ක්‍රීඩක ප්‍රතිඥාවන් ලබා දී විශේෂයෙන්ම ක්‍රීඩා ශක්ති ජාතික වැඩසටහන ඔස්සේ විශිෂ්ටතා ප්‍රකට කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ට විශේෂ ත්‍යාග ප්‍රදානය සිදු කිරීමට නියමිතයි සහ මෙතරග බලාවේ මෙදේ ක්‍රියාත්මක වූ තරගාධිරන් වලින් දක්ෂතම ක්‍රීඩකීන් ක්‍රීඩිකාවන් ආද සහතිකයෙන් නැත්නම් සම්මානයෙන් පොදු ගැන්වීමටද සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ඔබට ගෞරවයෙන් යුතුව මතක් කරන්නට කැමැතියි. රටේ හැම අස්සක් මුල්ලක් නෑරම හැම බිම් අඟලක්ම නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටමේ තමන්ගේ විශිෂ්ටතාවය අද මෙහිදී ප්‍රකට කරන්නට සූදානමින් සිටිනවා. ආඩුකාර එම්.ජේම් මුසමිල් මැතිතුමන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා ඇතුළු සම්භාවනීය අමාත්‍යවරු දැන් කැඳවාගෙන එන ආකාරය දකින්නට පුළුවන්. We are now witnessing the arrival of our chief guest who is representing the Minister of Sports who is unable to make it today. We have with us Honorable Rohana Disanayake, State Minister of Sports and Youth Affairs, Secretary of Ministry of Sports and Youth Affairs, K. Mahesan, Director General of Sports, Professor Rear Admiral Shemal Fernando, and special thank you also is extended to the Governor of Uva Province, Honorable M.J.M. Muzamil, who has graced the occasion today. Sambhavana Mottana Pilikeni Mesidukala, යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගාවලියේ පදක්කම් ලාභී කේ අයෝමාල් අකලංක ක්‍රීඩකයා විසින් දැන් අපි පෙරත් සඳහන් කළ ආකාරයට මෙරට ක්‍රීඩාවත් එක්ක බැඳුණු ඕනම ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩිකාවකගේ තිබෙන පළමු ප්‍රධානතම සිහිනය ඒ තමයි ජාතික ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම එහි පදක්කම් ලාභියෙක් බවට පත්වීම මොකද ඔවුන් ජාතික මට්ටමේ විශිෂ්ටතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව සහතික කෙරෙන ප්‍රධානතම කඩයිම් පරීක්ෂණය ලෙස මෙය හඳුන්වා දෙන්නට පුළුවන් සහ ඉන් අනතුරුව දකුණු ආසියානු ආසියානු සහ ජාත්‍යන්තර මට්ටම වැනි විවිධ තලවලට ඔවුන්ට මූලික විවරණ ලැබෙන ප්‍රධානතම ස්ථානය ලෙස මෙතරග මාලාව හඳුන්වා දෙන්නට පුළුවන්. එතරග මාලාව නියෝජනය කිරීම සඳහා මෙහි පැමිණි ක්‍රීඩික ක්‍රීඩිකාවනේ නිලධාරී නිලධාරී මහත්වරුනි ඔබ හැමදෙනාම අපි මේ මොහොතේදී ගෞරවයෙන් පිළිගන්නට කැමැතියි. Ladies and gentlemen, distinguished guests and esteemed athletes, a warm welcome to the 48th National Sports Games 2024. Since its inception in 1972, this prestigious event has brought together the finest athletes from every corner of our nation, from divisional and district levels to the grand national stage, representing our nation on international platforms as well. So the objective of this event is to bring together divisional, district and provincial level athletes and elevate them to the national level. Then උත්සවකාරයෙන් මේ කටයුතු ආරම්භ කරන මොහොතේදී ආචාර්ය පිළපාලිය ක්‍රීඩාංගණ මැදට අවතීර්ණ වන්නට නියමිතයි. පිළිවෙලින් මධ්‍යම පළාත, නැගෙනහිර පළාත, උතුරු මැද පළාත, උතුරු පළාත, වයඹ පළාත, සබරගමුව පළාත, දකුණු පළාත, ඌව පළාත සහ බස්නාහිර පළාතත් ඉන් අනතුරුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීනොත් මේ ආචාර්ය පිළපාලියේ පිළිවෙලින් ගමන් කිරීමට නියමිතයි. We will now witness the arrival of the procession from Central Province, Eastern Province, North Central Province, Northern Province, Northwestern Province, Sabaragamu Province, Southern Province, Uva Province, Western Province, and officials of the Department of Sports Department who will be in the procession.
වර්ෂ 1971 ඔක්තෝබර් මාසයේ 29 වෘදා ක්‍රියාත්මක වුණු ජාතික මහ ක්‍රීඩාවලියේ ඉතිහාසයේ පළමු වැන්නේ දක්ෂතම ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් නිර්මාණය වීම ඉතිහාසයේ මා කැමති මේ අතරතුරේ ඔබට මතක් මතක් කරන්නට අතුල දේවසිංහ මධ්‍යම පළාත නියෝජනය කරමින් මීටර 5000 තරගමාලාව ජයග්‍රහණය කළා. ඔහු එහිදී පළමු තරගමාලාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගන්නට සමත්කම් දැක්වුවා. එතනින් පටන්ගත් නාමාවලිය ඉතාමත්ම ක්‍රීඩාවේ ශාස්ත්‍රීය ක්‍රීඩා ශිලියකක් බවට පරිවර්තනය කරන්නට මේ සියලු පළාත් නවයේම නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබීම සුවිශේෂී කාරණාවක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ඉනමතුරුව NWO බඳුසිරි වයඹ පළාත නියෝජනය කරමින් මේ තරගමාලාවේ තරගමාලා ඉතිහාසයේ දෙවන විශිෂ්ටතම ශූරයා බවට පත් වුණා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ පැවති තුන්වන ජාතික මහ ක්‍රීඩාවලියේදී ඇන්ටර්නෙට්ම බස්නාහිර පළාත නියෝජනය කරමින් මෙහි ඊළඟ ශූරයා බවට පරිවර්තනය වුණා. ක්‍රීඩා තරගමාලා ඉතිහාසයේ හතරවන තරගමාලාව කැඳවාගෙන ගිය ගාල්ලට ගාල්ල මහජන ක්‍රීඩාංගණයේදී ඒ මානවඩු දකුණු පළාත නියෝජනය කරමින් එවර එහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නට සමත් වුණා. මෙවැනි ගෞරවනීය ක්‍රීඩාශීලී අභිමානනීය ඉතිහාසයකින් සැරසීගත් මේ තරගමාලා ඉතිහාසයේ මේ 48 වැනි නිල සමාරම්භයේ සලකුණු කරමින් මාධ්‍යම පළාත් කණ්ඩායමයි දැන් තම ප්‍රජය පෙරදරි කරගෙන මේ ආචාර පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කරන්නේ. Marching first in the procession is the athletes representing the central province. මධ්‍ය පළාත සුවිශේෂයි මාපෙර සඳහන් කලාකාරයට මේ ක්‍රීඩා තරගමාලා ඉතිහාසයේ පළමු විශිෂ්ටතම ක්‍රීඩකයා බිහිවුණේ මාධ්‍යම පළාතෙන් මීටර 5000 තරගයේ සවුව නියෝජනය කළ ආතුල දේවසිංහ. ඒ අභිමානනීය ඉතිහාසයෙන් පැවතගෙන වර්තමාන නියෝජනය මාධ්‍යම පළාත. දැන් මේ ආරම්භක සැසිය සඳහා පෙළපාලියේ ගමන් කරනු ලබන්නේ නැගෙනහිර පළාත. We now witness the Eastern Province marching in the procession. තරගමාලා ඉතිහාසයේ සුවිශේෂී දායකත්වයක් ලබා දී විශිෂ්ට නිපුණතා ප්‍රකට කළ පළාතක් නැගෙනහිර පළාත. දැන් රටේ තවත් ක්‍රීඩාශීලී පළාතක නියෝජනය මේ උතුරු මැද පළාත් කණ්ඩායම. වගේම පළාත් නිලධාරීන් සියලු දෙනා මේ අවස්ථාව සඳහා සම්බන්ධ වනවා. ඔවුන් මේ ආකාරයෙන් නිරූපණය කරනවා වගේම ඉදිරියෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැමිණෙනවා වගේම ඔවුන්ව ඉදිරියට කැඳවාගෙන යා මේ කාර්යයේදී ඔවුන්ගේ පසුපස සිට නිලධාරී සමූහය කරනා වූ සුවිශේෂී මැදිහත් වීම අපි ගෞරවයෙන් මේ මොහොතේදී සිහිපත් කරන්න කැමතියි. වෙන රට උතුරු කෙළවරේන උතුරු පළාත් කණ්ඩායම තරගමාලාව සඳහා සම්බන්ධ වන අවස්ථාව. Now witness the arrival of the Northern Province team with their officials. Rathi Uturu Dakunu Nagadihira Basnahera Sialu Palat ඒකට එක තැනකදී සුහදශීලීව මුණ ගැස්විය හැකි අපූර්වතම ක්‍රීඩා ඔළෙල ජාතික ක්‍රීඩා තරගාවලිය සමගයි අප මේ සම්බන්ධ වන්නේ. උතුරු පළාත නියෝජනය කිරීමෙන් අනතුරුව මේ රට ක්‍රීඩා වංශ කතාවේ රණින් සරසන ගෞරවනීය තවත් නියෝජනයක් ඒ ක්‍රීඩාශීලී වයඹ පළාත. Now we're witnessing the arrival of the North
Western Province team with their officials. Today we are certainly honored to witness the extraordinary talents from all 9 provinces. Vaibhav Palathe, niyojanaya karmin mit taragamala itihase devana visishtatama kridakaya vivane Vaibhav Palathen ASW Bandusiri meter 5000 taragamalawa 1973 di jayagrahane karmin inanathuru avastha rasakari ota visurathawen himikam kiyannada puluwankam labuna 1985 ආම්රාණපුරයේදී 86 වෙනපුවේදී මේ ඔවුන්ගේ නාමාවලිය ඉතාමත්ම දිගු එකක් ශාස්ත්‍රීය එකක් කරුණාගල වෙලගිතර ක්‍රීඩාංගණයේදී 2003 එනමුතුර බදුල විල්සන් ඩයන්ස් ක්‍රීඩාංගණයේදී ඔවුන් සමස්ත හොඳම දක්ෂතම ක්‍රීඩකයා වයව පළාතේ නියෝජනය කළා තවත් දිගු ඉතිහාසයක් ඊට එහා සම්බන්ධි බව මතක් කරන්න කැමතියි දැන් මේ සබරගමු පළාත Now we witness the Sabar Gamua team and their officials joining the parade. Sabar Gamua me bawe taragamala itihase visheshatama kridakaya nirmanaya karanne 1974 edi AIH vidanage durapenima tarange savadi yojana karmin meter 7.7 ekak dakshatawa prakata karamin e wasare visheshatama kridakaya tama palaten nirmanaya kala. ऐतिहासिक सावलंबरणीय रणकामी ऐतिहासिक हिमिकाम किए नलाप इनावतलिस अटवर चातक क्रीडा तरंगावलिय नियोजने सभा मगरत कला उत्तर दक्षिण सियल या करण क्रीडा शीलिति मोनगे सीमाई में चातिक क्रीडा तरंगावलिय यानुव We witness the arrival of the Southern Province and the Uvo Province team joining the parade along with their officials. දකුණු පළාත තමයි මේ ක්‍රීඩා තරගමාලා ඉතිහාසයේ පළමු විශිෂ්ටම ක්‍රීඩිකාව නිර්මාණය කරන්නේ 1972 ඔක්තෝබර් 29 වනදා මේ සුගුරුදාස ක්‍රීඩාංගණ පරිසරයේදීම බුදුලක්ෂ්මී කොඩිකාර උසපෙරීම තරග සවඩියෝචනය කරමින් මේ වසරේ විශේෂතම ක්‍රීඩිකාව බවට පරිවර්තනය වුණා. එවකට ජාතික මහා ක්‍රීඩා උළෙල ලෙස හඳුන්වා දුන් වර්තමානයේදී ජාතික ක්‍රීඩා තරගාවලිය ලෙස හඳුන්වා දෙන මේ තරගමාලා ඉතිහාසයේ වැඩිම වර්ත සංඛ්‍යාවකට හිමිකම් කියමින් වැඩිම පදක්කම් සංඛ්‍යාවකට හිමිකම් කියමින් මේ තරගමාලාව සැරසූ බස්නාහිර පළාත් කණ්ඩායමයි දැන් නියෝජනය කරන්නේ. We now witness the arrival of the Western Province team along with their officials. पोषण ओलंपिक क्रीडा तरंगावलिय 2024 ओलंपिक क्रीडा तरंगमालाव සඳහා දක්ෂතාවයක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාට අපේක්ෂිත පරිසාධන මට්ටම ළඟා කර ගැනීම සඳහා අසීමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට අවශ්‍ය සියලු වේදම් ලබා දීම ඔවුන් විසින් සිදු කරනු ලබනවා. මේට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රගමණය උදෙසා ලබා දිය යුතු සියලු සම්පත් දායකත්වයන් ඔවුන් විසින් නිරන්තරයෙන් සිදු කරනවා. දැන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නිලධාරිනියන් මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙනවා. Joining us right now are the officials of the Department of Sports Development who have rendered an immense service and contribution towards the development of sports in the country. එතෙක්ම 48 වන ජාතික ක්‍රීඩා තරගාවලිය සංකේතවත් කරමින් දැන් සජ 47ක් රැගෙනීම සිදු වන ආකාරය ඔබට දකින්නට පුළුවන්. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ නිල සමාරම්භය සජ 48කින් වර්ණ ගැන්වෙන මොහොත.
We now witness the students carrying 48 flags marking the 48th National Sports Game 2024. අද 48ක් රැගෙන වෙත් 46 වන ජාතික ක්‍රීඩා පරගාවලිය වර්ණ ගැන්වුණු මොහොතේ එකම රජයක් යටතේ නිවහල් නිදහස් ඒකීය රාජ්‍යයක් තුළ අපි හැමදෙනාගේම හෘද ස්පන්දනයේ රිද්මය ගැන ජාතිකයේ අභිමානය සමගින් නැගී සිටින්නට ඔබ හැමට කෙරෙන ගෞරවණීය ආරාධනය. This athletic meet has a rich history of discovering and nurturing Olympic medalists, and we are certainly thrilled to continue that legacy this year as well. So let us all rise for the national anthem. Sri Lanka Mata, Atta Sri Lanka, Namo Namo. ගෞරවනීය ස්තුතිය ඔබ හැමතැනටම. ඒත් එක්කම ඒ වෙනුවෙන් උදාර ජීවිත පරිත්‍යාගයෙන් නිවහල් රටක් නිර්මාණය කිරීම උදෙසා කැපවුණු හැමදෙනාමත් මේ මොහොතේදී අපි හදවතින් ගෞරවයෙන් සමරන බව සිහිපත් කරන්න කැමතියි. දැන් 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ නිල සමාරම්භයේ සලකුණු කරමින් තරගාවලියේ නාම පූර්ව මේ වෙත රැගෙන එන්නට නියමිතයි. We will now witness the name board
of the 48th National Sports Game being brought to the grounds. එතෙකම බස්නාහිර පළාත් ක්‍රීඩා නිලධාරීන් විසින් ජාතික ක්‍රීඩා තරගාවලියේ දජය ක්‍රීඩාංගණයේ වෙත රැගෙන ඒම දැන් සිදුවීමට නියමිතයි. We will also witness the National Sports Games flag brought in by the sports officers of the Western Province to the stadium. මෙලෙස බස්නාහිර පළාත් ක්‍රීඩා නිලධාරීන් විසින් රැගෙන එන ජාතික ක්‍රීඩා තරගාවලියේ දජය මේ ආකාරයෙන් අභිමානයෙන් කැඳවාගෙන විත් දජය සවීම සඳහා නියමිතව තිබෙනවා. මෙරට සියලු වර්ණයන්ගෙන් සුසැදී සියලු ජාතීන් සියලු සංස්කෘතීන් එකට ඒකාබද්ධ කිරීම ක්‍රීඩාවේ නාමයෙන් සිදු කරන අපූර්වතම මුණ ගැසීම ජාතික ක්‍රීඩා තරගාවලිය. එහි 48 වැන්නේ අභිමානනීය නිල සමාරම්භය සමගින් අප මේ සම්බන්ධව සිටින්නේ. මෙවර තරගමාලාවේ සමාරම්භය සලකුණු කරමින් බස්නාහිර පළාත් ක්‍රීඩා නිලධාරීන් සැදෙනකු විසින් දැන් ජාතික ක්‍රීඩා තරගාවලියේ දජය රැගෙන ඒම අප දැක බලා ගනිමින් සිටිනවා. ඉන් අනතුරුව මේ දජය සැවීමත් සමගම තරගාවලියේ ගීතය ගායනා කිරීම සඳහා සූදානම්. We are now witnessing the sports officers of the Western Province carrying the National Sports Games flag in the stadium, which is to be hoisted. Following that, we will all rise and sing the theme song. සුවිශාල වූ ලෝක සිටීමේ ගුණාතීතක් බඳ වූ රාජ්‍යයක් වුණාට ක්‍රීඩාවේ නාමයෙන් අපි දෙවන්ත රාජ්‍යයක්. ඔලිම්පික් ජයග්‍රහණ දෙකකට එනවා. ඊට අමතරව ලෝක ශූරතා එතෙකම පුදුරාජ්‍ය මණ්ඩලය මේ වැනි විශිෂ්ටතා ප්‍රගුණ කළ හැකි හැම තැනකදීම ශ්‍රී ලාංකීය නාමය සලකුණු කරන්නට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. විශේෂයෙන් අප මේ පසුවිමින් සිටින්නේ 2024 පැරිස් ඔලිම්පික් උළෙල සමාරම්භ වන්නට තව ඉතාමත් ආසන්න කාල සීමාවක් තුළ. ඒ නිසා ඒ නියමිත කරගෙන ඒ ඉලක්ක කරගෙන පහුගිය දිනවල මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රකට කළ විශිෂ්ටතා සහිතව ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීම සඳහා සූදානමින් සිටින කාලවකවානුවකයි 48 වන ජාතික ක්‍රීඩා තරගාවලිය නිල සමාරම්භය අද මෙලෙසින් සලකුණු කෙරෙන්නේ. අද උදෑසන මේ සුගතදාස ක්‍රීඩාංගණ පරිසරයේදී එහි ආරම්භක ක්‍රීඩා ඉසව් සංවර්ධන පැවැත්වුණා. හෙටත් අනිද්දා දින දෙක පුරාම මෙහි ක්‍රීඩා ඉසව් පවත්වන්නට නියමිතයි. මේ වන විටත් කණ්ඩායම් තරඟ අතිවිශාල ප්‍රමාණයක් සියල්ලම පාහේ නිමා කොට තිබෙනවා. එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අද දිනේදී අපි සහතික පත්‍ර සම්මාන කුසලාන ප්‍රදානය කිරීම සඳහා සූදානමින් සිටිනවා. මේ සියල්ල සමගමයි 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ නිල සමාරම්භය ක්‍රීඩාවේ ප්‍රමුඛයා චැනල් ලයි නාලිකාව ඔස්සේ මේ මොහොතේදී සජීවීව මුළු රටටම බෙදා හදා දෙමින් තිබෙන්නේ. මේ ක්‍රීඩාශීලී අධ්‍යක්ීම වින්දනය පිණිස තමන්ගේ දුවදරියන්ගේ දක්ෂතා ගමේ ඉඳගෙන දෙමව්පියන් බලන්නට සූදානමින් සිටින මොහොතේදී ඔවුන්ටත් නිදහස් කවුලුවක් නිර්මාණය කර දෙන්නට ජාතික රූපවාහිනිය ගන්නා උත්සාහයට අපේ ගෞරවනීය ස්තුතිය මේ මොහොතේදී පුද කර සිටින්නටත් කැමතියි. දැන් බස්නාහිර පළාත් ක්‍රීඩා නිලධාරීන් විසින් අභිමානයෙන් රැගෙන ගිය මෙවර තරගාවලියේ දජය ගුණට මුසුකිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. In a few moments time, the flag will be hoisted and we can see the dignitaries doing the needful. And this is to mark the commencement of the 48th National Sports Games. කොඩක් සංසන්දියේ සිට පාසල් වයසේ සිට ක්‍රීඩාවත් එක්ක නිරන්තරයෙන් ගැවසෙන ක්‍රීඩාශීලී ලාංකීය තරුණ පරම්පරාවේ එන අනුතරෝණ උත්සාහ කරනවා තමන්ගේ ගම් මට්ටමින් කෙසේ හෝ
දිස්ත්‍රික්ක මට්ටමට එන්නට පළාත් මට්ටම නියෝජනය කරන්නට ජාතික මට්ටමට එන්නට එලෙස ජාතික මට්ටම ස්පර්ශ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තෝතැන්න 48 වන ජාතික ක්‍රීඩා තරගාවලිය දජිය ගෝලට මුසුවේදී දැන් අපි අභිමානෙන් කයමු තරගාවලි ගීතය While the flag of the national sports game is being hoisted, let us all sing the theme song. Manasin ek aramunekin ek mutri mitu damine bendi tarangit das kam takwa muvis kam lova madina naika saviya api kelilon manasin ek aramunekin ek mutri mitu damine bendi tarangit das kam takwa muvis kam Novam dinana ek sadhiya api Dinu manave peradumata uvat Nomasalena hadin editaraya api Panina usat විසි කරන දුරත් වේගයද නිතින් වැඩි කරමු අපි සිරුරින් සුවපත් මනසින්ද උසස් මිනිසත් ගුණයින් සැදෙමු අපි හොඳ නායකයෝ අනුගාමිකයෝ ගුණගරුක ලෙසින් විසනමමු අපි හදවත් හඳුනන වියපත් සැමට සදා දරු කරමු අපි සාමයටත් නිවහල් බවටත් අතවනන සදා ජය ධජය අපි කෙලිලොයි මනසින් එක අරමුණකින් එක මුතු වී මිතු දමින බැඳි තරඟිට දස් කම් දක්වමු විසුකම් නොරම දිනන එක සරිය අපි කෙලිලොයි මනසින් එක අරමුණකින් එක මුතු වී මිතු දමින බැඳි තරඟිට දස් කම් දක්වමු විසුකම් නොරම දිනන එක සරිය රටේ නන්දිසින් පැමිණ එකම භූමියක කඳවුරු බැඳගෙන ක්‍රීඩාශීලීත්වය බෙදා හදා ගන්නට මෙහි සම්බන්ධ වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවනි ඔබ හැම දිනාටම අපේ උණුසුම් සම්පතුන් මේ මොහොතේදී පිළිගන්නට කැමැති මෙතෙන් සිට දින දෙකක් පුරා උරගා බැලෙන විමසා බැලෙන ඔබේ හැකියාව ශක්තිය වඩාත් හොඳින් ප්‍රකට කරමින් විශිෂ්ටතා සහිත ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් බවට පත්වන්නට ඔබට අවස්ථාව ලැබෙන ලෙසට And now the National Sports Games magazine will be presented to our dignitaries who are present here. The magazine will be presented by the Director General of Sports, Professor Rear Admiral Shemal Fernando. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් සකස් කළ විශේෂ සමරු කලාපය දැන් පිළිගැන්වීම සිදු කරන ආකාරය දකින්නට පුළුවන් පිළිගැන්වීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රිය අඩ්මිරාල් ෂෙමල් ප්‍රනාන්දු මහතා විසින් ගරු රාජ්‍ය මාතෘතුමාන්ට ඒ ඇතුළු පැමිණ සිටින සියලුම සම්භාවනීය අමාත්‍යාන්ට මේ මොහොතේදී මේ සමරු කලාපය පිළිගැන්වෙන බව දැන් ඔබට දකින්නට පුළුවන් මසඳහන් කළා රටේ හැම පළාතක්ම නියෝජනය කරමින් විවිධ ජාතීන් විවිධ ආගම් විවිධ සංස්කෘතීන් නියෝජනය කරමින් නමුත් එකම අරමුණක් වෙනුවෙන් මේ කඳවුරු බඳින ඔබ තව දින දෙකකින් විසිර යන්නේ කිසිදා බිඳ හැලිය නොහැකි මිතුදම් හිතවත්කම් සෙනෙහවන්තකම් ඒකරාශී කරගෙන ඒ දින දෙක පුරා සිදුවන සියල්ල ජය පරාජය කුමක් වුණත් එය වින්දනය කිරීම ඒ උපේක්ෂාවෙන් දරා ගැනීම තමයි ක්‍රීඩාවේ උතුම්ම පරමාර්ථය එය නිමිති කරගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලබා දෙන ක්‍රීඩක ප්‍රතිඥාව මේ වසරේදී ලබා දෙන්නේ
දෙදහස් විසි හතර ප්‍රංශ ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමේ ඒ අභිමානීය අවස්ථාව හිමිකරගත් 2023 වසරේ ආසියානු ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ සෞවේ රෙදි පදක්කම් ලාභී සබරගමු උපලාත නියෝජනය කරමින් මෙවර ජාතික ක්‍රීඩා තරගාවලියට සහභාගී වන HL නාදිෂා දිල්හානි ලේකම්ගේ ක්‍රීඩිකාව විසින් For the athletes oath, I'd like to invite Miss HL Nadisha Dilhani Lekamge, who will be participating in the Paris 2024 Olympic Games, and she's a silver medalist of javelin throw event at the 2023 Asian Games, and today will be participating in the 48th National Sports Games representing the Sabaragamu province. අප උතුම් මාතෘභූමියේ ගෞරවය සඳහාත් ක්‍රීඩාවේ සදා මහිමේ සඳහාත් තරඟ නීති රීතිවලට අවනතව නියම ක්‍රීඩකත්වයේ ආරක්ෂා කරමින් 48 වැනි ජාතික ක්‍රීඩා තරඟාවලියට සහභාගී වන බවට මෙයින් අප ප්‍රතිඥා දෙමු. ස්තුතියි. ශ්‍රී ලංකීය අභිමානීය පැරිස් පලා රැගෙන යන නදිෂා දිල්හානි ලේකම්ගේට ස්තුතිය සහ අපේ සුබපැතුම් ඔබේ ක්‍රීඩා දිවියේ විශිෂ්ට හැකියාවන් ලොවටම ප්‍රදර්ශනය කරගන්නට පැරිස් 2024 ඔලිම්පික් තරගමාලාව ඔබට කදිම තෝතැන්නක් වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක ශරීෆා ඒ ක්‍රීඩක ප්‍රතිඥාව දැන් අපි සූදානමින් සිටිනවා එන අනතුරුව විනිසුරු ප්‍රතිඥාව ලබා දීම සඳහා මොකද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සියලු දක්ෂතා නිසියාකාරයෙන් ඇගෙන්නේ විනිසුරු වරුන්ගේ සක්‍රීය දායකත්වය මැද විනිසුරු ප්‍රතිඥාව ලබා දීම සඳහා මනල ක්‍රීඩා හා තාක්ෂණික නිලධාරී YG කොතලාවල මහතා සම්බන්ධ වනු ඇත I'd now like to invite Technical Officer of Athletics, Retired Project Officer of the Department of Sports Development, Mr. YG Kothalavala, for the oath of the judges. ක්‍රීඩකත්වයේ උත්තරීතර පරමාර්ථයන් ආරක්ෂා කරමින් සම්මත නීති රීතිවලට එකඟව මෙම 40 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ තරඟ විනිශ්චය කරන බව සියලුම විනිශ්චයකාරවරුන් සහ නිලධාරීන් වෙනුවෙන් මම ප්‍රතිඥා දෙමි. ස්තුතියි. Thank you very much, Mr. YG Kothalavala, for presenting the judges' oath. මෙවර ජාතික ක්‍රීඩා තරගාවලියේ මේ සමාරම්භ උත්සවයේ තම චාම්වත් ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව විශේෂයෙන් ඔලිම්පික් කුලලක සමාරම්භයේ සිදුවන සාම්ප්‍රදායික ලක්ෂණ ඇතුළත් කරමින් සංවිධානය කරන්නට සියලු කටයුතු සූදානම් කරනවා. ඒ අනුව මෙවැනි තරග මාලාවක තිබෙන අතිශය චමත්කාර ජනක අංගය. ගිනිසිලුව තැල්වීම 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ ගිනිසිලුව තැල්වීම සඳහා මෙවර ඒ අභිමානීය අවස්ථාවට හිමිකම් කියන ඇය උඩුතුම්බර චෝලාභය ද්විතීක පාසලෙන් තමන්ගේ පාසල් දිවි ආරම්භ කළා. වයස අවුරුදු 12ක කුඩා තැරවියක ලෙස 2016 වර්ෂයේදී වළල ඒ රත්නායක විද්‍යාලයේ 7 වන ශ්‍රේණියට ඇතුළත් වුණා. එන අනතුරුව මා කැමති ඇගේ දිගු ඉතිහාසය ඉදිරියේදී සඳහන් කරන්න. කෙසේ වෙතත් මේ සඳහා සම්බන්ධ වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනාට අපි පළමුවෙන්ම ආරාධනය කරමු කෙටි හඳුන්වා දීමකින්. 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට සහභාගී වන 2023 වසරේ චීනයේ පැවති ආසියානු තරගාවලියේදී වසර 12කට පසුව මව්බිමට මීටර 800 සවෙන් රන් පදක්කමක් හිමිකම් කර දෙමින් මෙවර ජාතික ක්‍රීඩා තරගාවලියේ මධ්‍යම පළාත නියෝජනය කිරීමෙන් සම්බන්ධ වන මනල ක්‍රීඩිකා DM තරෝෂි දේශාරා කරුණාරත්න පළමුවෙන් ඇත් සමග මේ සඳහා නියෝජනය කරනවා 2024 වර්ෂයේ ප්‍රංශයේ
පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබුවා. 2023 වර්ෂයේ චීනයේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ මීටර 440 ලෝකණ පදක්කම් ලබාගත් කණ්ඩායම නියෝජනය කළ මෙවර ජාතික ක්‍රීඩා තරගාවලිය සඳහා මධ්‍යම පළාත නියෝජනය කිරීමෙන් සම්බන්ධ වන මළල ක්‍රීඩක SP අරුණ දර්ශන. We are now witnessing two athletes who will be representing Sri Lanka at the Paris 2024 Olympics jogging towards the lamp, and this is the moment where we will be witnessing them lighting the torch of the 48th National Games. Ms. DM Tharushi Dilsara Karnaratna, an athlete who will be participating in the Paris 2024 Olympic Games, who won a gold medal in the event of women's 800 meters of the Asian Games 2023, which was held in China. After 12 years participating in the 48th National Sports Games representing the Central Province, and we also witness Mr. S.P. Aruna Darshana, an athlete who is qualified for the Paris 2024 Olympic Games and represented the team, winning a bronze medal in the event of men's 4x400 meters of the Asian Games 2023 held in China. And he will also be participating at the 48th National Sports Games representing the Central Province. They are now proceeding towards the torch. මේ ගිනිසුළු දැල්වෙනතුරු අඛණ්ඩවත් ප්‍රසන්නතාවයෙන් මේ සමරනු ඇතැයි අපි විශ්වාසය ප්‍රකට කරනවා. උඩුතුම්බුර චූලාබේ දෙතිග පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කළ තරුෂි කරුණාරත්න එනතුරුව තමන්ගේ විශේෂතා නිරන්තරයෙන් ප්‍රකට කළා. 2018 වර්ෂයේ පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේදී 10000 පාළ මීටර 800 සවුවෙන් තුන්වන ස්ථානයේ හිමිකර ගැනීම ඇගේ පළමු කැපිපෙන ජයග්‍රහණය. නමුත් ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු කරගත් විශේෂතාවය ඔස්සේ 2022 වර්ෂයේ පැවති ජාතික මල්ල ක්‍රීඩා තරගාවලියේදී මීටර 400 සවුවේ ප්‍රථම ස්ථානයත් මීටර 800 සවුවේ තුන්වන ස්ථානයත් ඇවිසින් ජයග්‍රහණය කළා. එනතුරුව ආසියානු කනිෂ්ඨ ශූරතාවලිය 2023 තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලිය එතෙකම 2023 චීනයේ පැවති ආසියානු ක්‍රීඩා ඔළලයේදී වයස අවුරුදු 21කට පසුව රන් පදක්කමක් මෙරටට හිමිකම් කර දෙන්නට මීටර 800 නියෝජනය කළ මේ ධෛර්යවන්ත කුඩා ක්‍රීඩිකාවට එදා හැකියාව ලැබුණා. ඇය නමින් තරුෂි කරුණාරත්න. එතෙකම 1999 පළමු මස 19 වනදා කන්තලේ සේරනුවර දෙහිවත්තේදී උපන් සිංගප්පූරුවේ ආනුර දර්ශන මේ අවස්ථාව සඳහා සම්බන්ධ වනවා. දෙහිවත්ත මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් පසුව මාතලේ අකුරම්බොඩ වීර කැපිටිපොළ ජාතික පාසලෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙසත් ඔහුගේ ක්‍රීඩා දිවිය ඔහු ආරම්භ කළා. 2018 දකුණු ආසියාතික මල්ල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 මීටර 400 සහ 404 ඉසව්වලින් රන් පදක්කම් ජයග්‍රහණය කළ විශිෂ්ට ක්‍රීඩකයෙක් සිංගප්පූරුවේ ආනුර දර්ශන මෙවර 2024 ඔලිම්පික් කුළුල නියෝජනය සඳහා මේ දෙදෙනාම වරම් ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ සුරතින් දැල්වුණු මේ 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ නොනිමින ගිනි දැල්ලයි කිනිසිලුවයි මෙතෙන් සිට මේ ඒකාලෝකමත් වන්නේ. I would now like to invite Professor Rear Admiral Shermal Fernando, Director General of Sports, to officially welcome everyone present here. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ පැමිණි හැම ගෞරවයෙන්ම පිළිගැනීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රිය අඩ්මිරාල් ෂේමල් ප්‍රනාන්දු මහතා. අද දින ආරම්භ වන 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපහා එක්වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු රෝහණ දිසානායක මැතිතුමනි, අද දින මෙම අවස්ථාවට අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි සියලුම සම්භාවනීය අමුත්තනි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ මහේසන් මැතිතුමා ඇතුළු සියලුම අමාත්‍යයන් සහ දෙපාර්තමේන්තු ලේකම් සහ අධ්‍යක්ෂකතුමන්ලාගෙන්ද ජාතික ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා සම්මේලන නියෝජනය කරමින් මෙම ක්‍රීඩා උත්සවයට සහභාගී වන සියලුම සභාපතිවරුන් සහ ලේකම්වරුන්ගෙන්ද සියලුම දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන් ප්‍රමුඛ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරී මහත්ම මහත්මීන් පුහුණුකරුවන්
සහ මා ආදරණීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්ද අද දින තරඟ විනිශ්චය කිරීමට පැමිණි විනිසුරු මහත්ම මහත්මීන් ඇතුළු මෙම ජාතික ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගි වී සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මෙම අවස්ථාව සඳහා පැමිණ සිටින ගරු අමාත්‍යතුමන්ලා, අමාත්‍යංශ ලේකම්තුමන්ලා, පළාත් ලේකම්වරුන්, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකවරුන්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීන්, විනිසුරු වරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන්, මාධ්‍යවේදීන්, මෙම අවස්ථාවේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් මා ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. ප්‍රථමයෙන්ම අද දින මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වුවත් අපගේ නියමුවාණන් වන ගරු සංචාරක ඉඩම් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්න කැමැති. 48 වන ජාතික ක්‍රීඩා තරඟාවලිය ශ්‍රී ලාංකීය ක්‍රීඩා පෙළහැරෙහි උච්චතම අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම ක්‍රීඩා තරඟාවලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ සිට අදියර 4ක් යටතේ පැවැත්වෙන ක්‍රීඩා තරඟාවලියක අවසානයේ අද දින ඔබ සහභාගී වන්නේ සමාරම්භක උත්සවයටයි. රටේ සිව්දෙස නියෝජනය කරමින් තම පළාත රණින් බලවනට තම පළාත් නාමයේ ජාතික තලයට ගෙන යන්නට ඔබ සමගේ ඒකායන බලාපොරොත්තුවයි. මා ආදරණීය ක්‍රීඩක ක්‍රීඩිකාවනි, ඔබේ පුහුණු කරවන් ඔබ වසර ගණනාවක් නිවැරදිව සැලසුම් කොට ඔබව නිවැරදිව පුහුණු කර ජයග්‍රහණය කරා රැගෙන විත් ඇත. ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු බවට ඔබ පත්වී ඇත. එය ඔවුන් සිදු කරන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතිවයි. ඔවුන්ගේත් ඔබගේත් බලාපොරොත්තු එසේ මල්පල ගනිද්දී විශ්වභාර අමාත්‍යවරයා ලෙස සංචාරක ඉඩම් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමන් ඔබ කෙරෙහි සෑම විටම අවධානයක් යොමු කරන්නේ ශ්‍රී ලාංකීය නාමය ජාතික මට්ටමෙන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ අරමුණ ඇතිවයි. එහා සමානම රටේ සිව්කොනට සමබර ලෙස ක්‍රීඩාව ගෙන යාමට අපගේ රාජ්‍ය අමාත්‍ය ගරු රෝහණ දිසානායක මැතිතුමා දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කරන බැව් මා මේ අවස්ථාවේදී දන්වා සිටිමි. එමෙන්ම අප අමාත්‍යංශ ලේකම් කේ මහේසන් මැතිතුමාගෙන් ඔබගේ ඉදිරි ගමනට මා වෙත ලැබෙන සහයෝගය අගය කරමි. 48 වන ජාතික ක්‍රීඩා තරඟාවලියේ අවසන් තරඟ ඉසව්ව ලෙස මලල ක්‍රීඩා තරඟ සුගතදාස ක්‍රීඩාංගණයේ පවත්වද්දී මේ වන විට ක්‍රීඩා තරඟ 30ක් පවත්වා හමාරය. උතුර සහ දකුණ යා කරමින් සෑම ප්‍රධාන නගරයකම පැවති මෙම තරඟ ඉසව් සඳහා මා ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් හැටියට හැකි සෑම අවස්ථාවකදීම සහභාගී වෙමි. මා ආදරණීය ක්‍රීඩක ක්‍රීඩිකාවනි, පුහුණුකරුවනි, ඔබ මේ රටට වටිනා සම්පතකි. ඔබ තුල තිබෙන ජවය හා සාමූහිකත්වය අපි දුටුවෙමු. ඔබ මනා විනයකින් යුතුව ක්‍රීඩාවේ උදාර පරමාර්ථ ආරක්ෂා කරමින් ජයකෙහෙළි නංවන ආකාරය අපට දැකගන්නට හැකිවිය. ජාත්‍යන්තර මට්ටම දෙස හැරී බලද්දී තවත් දින කිහිපයකින් අප ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලාංකීය නාමය සිංහ ධජය පෙරටු කරගෙන ඔලිම්පික් තරඟාවලියට සහභාගී වන්නේය. තරුෂි, දිල්හානි, අරුණ, විරේන්, ගංගා සහ කයිල් ඔබ සමට සුබ පැතීමටත් මා මේ අවස්ථාවක් කරගන්නෙමි. එහිදී ඔබ සියලු දෙනාට සුවිශේෂී දක්ෂතාවයන් දැක්වීමට හැකියාව හා ධෛර්යය මෙන්ම වාසනාව ලැබේවායි අපි සැම එක්ව ප්‍රාර්ථනා කරමු. ආදරණීය ක්‍රීඩක ක්‍රීඩිකාවෙනි, මාගේ නිලධාරීන් මෙන්ම සියලුම පළාත්වල ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරී මහත්ම මහත්මීන්ද ඔබගේ ක්‍රීඩා කෞශල්‍ය හැකියාවන් උද්දීපනය කිරීම සඳහා විශාල කැපකිරීමක් කළ බවට මා හොඳ ආකාරවම දන්නෙමි.
මා ඒ සියලු දෙනාටමද ස්තුතිවන්ත වන්නෙමි. ක්‍රීඩා නිලධාරි මහත්ම මහත්මියනි, පුහුණුකරුවනි, ඔබ ඔබේ පවුලේ කටයුතු දෙවැනි කොටගෙන හෙට දින කෙලි මඩල ජය ගන්නට වෙරදරන පරපුරක් වෙනුවෙන් ඕනට සෙමනැල්ලක් බවට පත්විය. එය ඕනට ශක්තියක් විය. ඒ උදාරතර කාර්යය වෙනුවෙන් ඔබ සැමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ උත්තමාචාර්ය පිරිනමන්නෙමු. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් ලෙස ඔබට තම හැකියාවන් රටට ප්‍රදර්ශනය කරන්නටත්, එතුලින් ඔබ පළාත රණින් බබලන්නටත්, වැඩි තරඟ වාර්තා ප්‍රමාණයක් මේ තරගාවලියේදී පිහිටුවන්නටත් හැකියාව ලැබේවායි මා ිතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමි. එමෙන්ම මෙම තරඟ කාලයේදී ඔබ අතර ඇති කරගත්තා වූ සුවිශේෂී ගුණධර්මයන් වන මිත්‍රත්වය, සහෝදරත්වය සෑම විටම ඔබ අතර තිබේයයි මා අපේක්ෂා කරමි. එතුලින් අප රටේ සංවර්ධනයට ඔබ සක්‍රීය දායකත්වයක් දක්වනවායයි මම අපේක්ෂා කරමි. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලිය සඳහා පැමිණි ඔබ සැමම නැවතත් පිළිගනිමින් ඔබ සැමට ජයග්‍රාහී දිනයක් ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙමි. ස්තුතියි. Thank you very much, Professor Rear-Admiral Shemal Fernando, Director General of Sports. Sports is a powerful unifier which brings communities together. It teaches us discipline, resilience and the true spirit of competition, which we will be witnessing in a few moments' time. Through sports, we celebrate a shared humanity. Ladies and gentlemen, it is time for us to declare open the 48th National Sports Games 2024. And to do the honors, I'd like to invite the State Minister of Sports and Youth Affairs, Honorable Rohana Dissanayake. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ නිල ආරම්භය වෙනුවෙන් තරගාවලිය විවෘත කිරීමේ ප්‍රකාශය ලබා දීම සඳහා ගරු ක්‍රීඩා හා යවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතුමනි, ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනය. අයිබෝවන් සියලු දෙනාට, ශ්‍රී ලංකාවේ සියලු පළාත් සභා නියෝජනය කරමින් අද දින රැස් වූ ක්‍රීඩක පරපුරට මාගේ ගෞරවය හා සුභාශංසනය පිරිනමමි. මෙම ක්‍රීඩා උත්සව කාලය තුළදී පමණක් නොව සදා කල්හිම ක්‍රීඩකයන් අතර දැඩි සහෝදරත්වයක් හා සුහද තරඟකාරීත්වයක් වර්ධනය වේවායි ප්‍රාර්ථනය කරමි. 2024 වර්ෂයේ 48 වන ජාතික ක්‍රීඩා තරගාවලිය විවෘත කළ බව මෙයින් ප්‍රකාශ කර සිටිමි. බොහොම ස්තුතියි. ගෞරවනීයතුමනි, ඔබතුමාන්ට මොහොතක් ඔය ආකාරයෙන්ම පසුමග සම්බන්ධ වන්නට කෙරෙන ගෞරවනීය ආරාධනය, ඒත් සමගම නිල වශයෙන් මේ තරගමාලාව ආරම්භ වූ බව ඒ ප්‍රකාශය සලකුණු කිරීමත් සමගම ජාතික ධජයේ වර්ණයන්ගෙන් සුසැදී මේ සියලු බැලූනයන් කොළඹ අහස්තලයට එක්කාසු වන්නේ 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ නිල සමාරම්භයේ පණිවිඩය නිහඬව මුළු රටටම රැගෙන යමි. That's right, so let's hear it a bit more louder. This is the opening of the National Sports Game 2024, and we now witness the balloons displaying the colors of the national flag being set. And it certainly is a very colorful sight up there. And also, I would now like to request the Honorable State Minister of Sports and Youth Affairs, Rohana Dissanayake, to address the gathering. එතකම 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ සමාරම්භයේ වෙනුවෙන් ප්‍රධාන ආරාධිතවර
කරු ක්‍රීඩා යවන කටයුතු රාජ්‍ය මාත්‍ය රෝහණ දිසානායක මැතිතුමනි ඔබතුමන්ට නැවතත් අපේ ගෞරවනීය ආරාධනය. සුබ සන්ධ්‍යාවක වාසීලු දෙනාටම 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද දවසේ සුගද්දාස ක්‍රීඩා පිටිය ආරම්භ වන මේ මොහොතේ මේ අවස්ථාව සඳහා සපැමිණි අප අමාත්‍යාංශයේ ලේකම් කේ මහේෂන් මැතිතුමනි, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රියා අඩ්මිරාල් ශමල් ප්‍රනාන්දු මැතිතුමනි, සුගද්දාස ක්‍රීඩා භාරයේ සභාපති අප හිතවත් උදාර රත්නායක මැතිතුමනි, ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිකුත් සියලුම උසස් නිලධාරී මහත්මාත්මේනි, ක්‍රීඩාවට ආදරය කරන මේ අවස්ථාවට සපැමිණි සම්භාවනීය අමුත්තනි, පළාත් නියෝජනය කරමින් 48 වන ජාතික ක්‍රීඩා උළෙල සඳහා පැමිණි සියලුම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුනි, සියලුම ක්‍රීඩා නිලධාරී මහත්මාත්මේනි, පළාත් නියෝජනය කරමින් අද මේ සුවිශේෂී අවස්ථාවට සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවනි, නායක නායිකාවනි, ආදරණීය දූ දරියනි, ජනමාධ්‍යවේදී මහත්මාත්මේනි, හිතවතුනි, මිත්‍රවරුනි, මේ හන්දාවේ මම මුලින්ම සතුටුයි ක්‍රීඩා අමාත්‍ය ගරු හරින් ප්‍රියන්දු මැතිතුමාගේ සුබපැතුම් ඔබ සියලු දෙනා වෙත එකතු කරන්න. අත්‍යවශ්‍ය කාරණයක් නොවේ නම් අද අනිවාර්යයෙන්ම එතුමා මේ අවස්ථාවට සහභාගී වෙන්න පුදුම වුණාවකින් ආසාවකින් කටයුතු කළ බව මම දන්නවා. අද ආරම්භ වන මෙම 48 වන ජාතික ක්‍රීඩා උළෙලේදී අදත් හෙට දවසේත් අනිද්දා දවසේත් අපි සුගතදාස ක්‍රීඩා පිටියේ අලුත් ජවන පිටිය වාර්තා අපිට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩාවේ අද අලුත් යුගයකට අපි එළඹෙමින් තිබෙනවා. විශේෂයෙන් අප ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමා, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශ අප සාකච්ඡා කරලා පසුගිය කාලයේදී පාසලෙන් මේ ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් ගණනාවකට අපි ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන්නට අපිට හැකියාව ලැබුණා. මම හිතන වසර ගණනාවකට පස්සෙයි අපිට මේ අවස්ථාව ලැබුණේ. මේ ක්‍රීඩා භාණ්ඩ ලැබීම සමග අපි විශ්වාස කරන මේ රටේ පාසල් තුලින් අලුත් ක්‍රීඩකයන්, තරුණ ක්‍රීඩකයන්, ක්‍රීඩිකාවන් බිහි කරන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා. සමහර වෙලාවට මමත් පෞද්ගලිකවම මෙවැනි අවස්ථා සඳහා සහභාගී වුණා. කවපෙත්ත, යගුලිය සහ වෙනත් උපකරණ, නව තාක්ෂණික උපකරණ කාලය වේගය මැනීම සඳහා අපි මේ පාසල් ලබා දුන්නා. ඒ වගේම අපි එතනින් නැවතුනේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ උපදේශකකාරක සභාවේදී පසුගිය දවසක ගරු අමාත්‍යතුමා තීන්දුවක් ගත්තා. මේ රටේ ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා බඩු භාණ්ඩ 2024 මේ අවසාන භාගයේ සහ එළඹෙන 2025 වර්ෂයේදී ලබා දීම සඳහා විශේෂයෙන් පළාත් 9ක කණ්ඩායම නියෝජනය කරමින් අද මේ අවස්ථාවට ක්‍රීඩිකාවන්
විශාල පිරිසක් සහභාගි වෙලා ඉන්නවා. අපිට සතුටුයි මේ රටේ හැම පළාතක්ම එකතු වෙලා ග්‍රාම සේවක මට්ටමින් ඇවිල්ලා ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමට ඇවිල්ලා දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමට ඇවිල්ලා අද ජාතික මට්ටමේ මේ ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වෙන මේ වෙලාවේ අලුත් වාර්තා අපිට තියන්න මේ සුගතදාස ක්‍රීඩා පිටියේදී අවස්ථාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ පහුගිය අවුරුද්දේ ඓතිහාසික මාතලේ පුරවරයට බර්නඩ් අලිවිහාරේ ක්‍රීඩා පිටිය විවෘත වෙන වෙලාවේ හොඳ ක්‍රීඩා පිටියක් මම ඇමැත්තුමාගෙන් ඉල්ලා සිටියා. ඇමැත්තුමනේ මේ 2024 ජාතික ක්‍රීඩා උළෙල 48 වෙනි ජාතික ක්‍රීඩා උළෙල මාතලේට දෙන්න කියලා. ඉතින් මම මේ මොහොතේම ඒ අනුමත කරා. දැන් අපි ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලිය ආසන්නයේ අපි ඉන්නේ. හැබැයි අපි දැක්කා මාතලේ බර්නඩ් අලිවිහාරේ ක්‍රීඩා පිටියේ තනතිරුවේ ඒ දුවලා වාර්තා තියෙනක අපහසුයි මේ වෙලාවේ. ජාත්‍යන්තරයේ ලෝකෙට යන්න හොඳම තැන තමයි මේ සුගතදාස ක්‍රීඩා පිටියේ මේ තනතිරුව කියන එක. ඒ නිසා ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්තුමා අපේ ලේකම්තුමා ඇමතුමා සහ සිළු දෙනාම සාකච්ඡාවකින් තීන්දු කරා මේ ජාතික ක්‍රීඩා උළෙල 48 වෙනි මේ තරඟාවලිය සුගතදාස ක්‍රීඩා පිටියට ගෙනෙන්න ඕනේ කියලා. මම හිතන්නේ ඇත්තම හදවතින්ම එකඟ වෙලා මගේ පෞද්ගලිකත්වයේ පැත්තක තියලා මට පුදුමාකාර සතුටක් දැනෙනවා මේ ක්‍රීඩා පිටියේදී ඔබට ඒ සඳහා 2024 48 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දෙන්න හැකිවීම ගැන. අපි දුටුවා තරුසිය එකනායක මීටර 800 ඒ වගේම අරුණ දර්ශන මම දැක්කා ඔහුගේ ක්‍රීඩා දෙවිය පිළිබඳව සේරුනුවර දෙහිවත්ත පසු කාලීනව මාතලේ අකුරම්බඩ ක්‍රීඩා පාසලේ අද ඇවිල්ලා පැරිස් ඔලිම්පික් උළෙලට යන්න සූදානම් වෙලා ඉන්නවා වගේ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් කීප දෙනෙක් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනෙක් 6 දෙනෙක් අප රට නියෝජනය කරමින් පැරිස් ඒ ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවා. මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ඒ 6 දෙනාටම පැරිස් ඔලිම්පික් භූමිය ඔබට ජයග්‍රහී භූමියක් වේවායි කියලා ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වන ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලැබෙන භූමිය බවට පත් වේවායි කියලා ඒ පැරිස් ඔලිම්පික් භූමිය. විශේෂයෙන් මේ මොහොතේ අපි දන්නවා මුළු දිවයිනේම අධ්‍යක්ෂවරුන් ක්‍රීඩා නිලධාරීන් විශාල ප්‍රමාණයක් අපිට ඉන්නවා. ඔවුන් පළාත් සභාව වෙන්න පුළුවන් මධ්‍යම රජය වෙන්න පුළුවන්. හැබැයි ඒක සහෝදරත්වයෙන් අපිට පුළුවන් නම් අපි අලුතෙන් නැගියන ක්‍රීඩකයන්ගේ මම දැක්කර ගීතය තුළ වටිනා අර්ථයක් මම දැක්කා. කාල වේලාව අඩු කරගෙන දුරපයින් ප්‍රමාණය වැඩි කරගෙන උසපයින් ප්‍රමාණය වැඩි කරගෙන එහෙම කටයුතු කරන්න ඒ ගීතය තුළ තිබුණු අන්තර්ගතයේ විදිහටම අපිට වැඩියෙන් උසපයින් වැඩියෙන් දුරපයින් මීටර් 100 අඩුම වේලාවකදී දුවන්න මීටර් 400 මීටර් 800 මීටර් 1500 5000 10000 වශයෙන් අපිට ජයග්‍රහණ ලබා ගන්න බලාපොරොත්තු වීමත් අපිට අවශ්‍යයි. අපිට ගෝල්ඩ් මෙඩල් අවශ්‍යයි, සිල්වර් මෙඩල් අවශ්‍යයි, බ්‍රොන්ස් මෙඩල් අවශ්‍යයි. පළවෙනි දෙවෙනි තුන්වෙනි ජයග්‍රහණ පදක්කම් අපිට අවශ්‍යයි. අපේ රටට ක්‍රීඩාවෙන් බොහොම ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මේ අවුරුද්දේ ජනාධිපතිතුමාගේ මෙහෙයුමෙන් ක්‍රීඩා මාත්‍යතුමාගේ බොහොම කැමැත්තෙන් අපිට පුළුවන් වුණා කොළඹ රීඩ් මාවතේ හොකී ක්‍රීඩා පිටිය රුපියල් කෝටි කීපයක වියදමින් හොකී ක්‍රීඩාවට දායාද කරන්න.
ලබන මාසයේ අපි ඒක විවෘත කරනවා. මාතලේ හොකී ක්‍රීඩා පිටිය අපිට විවෘත කරන්න ලබන මාසයේ අවස්ථාව ලැබෙනවා. රටේ යම් ආකාරයක ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් තිබුණත් ක්‍රීඩාවේදී අපි කිසිම දෙයක් අඩියක් හෝ පස්සට නොදමා ඒ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන යාපනයේ ප්‍රදේශයේ කිල්නොච්චි ප්‍රදේශයේ මන්නාරම මුළු දිවයිනේම ක්‍රීඩා පිටි සංවර්ධනයේ කුණ්ඩායංගල වයිම ප්‍රදේශයේ බිංගිරිය මේ හැමතැනම ක්‍රීඩා පිටි සංවර්ධනයේ ක්‍රියාත්මක කරන්න අපිට මේ අවුරුද්දේ අවස්ථාව ලැබුණා. මම දකිනවා අපේ ලේකම්තුමා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාලා බොහොම වෙහෙස මහන්සිවලා ඒ ප්‍රදේශවලට ගිහිල්ලා මේ ක්‍රීඩා පිටි ගොඩනැගීම සඳහා සුවිශේෂී වගකීමක් ඉෂ්ට කරන බව. එනිසා ප්‍රාදේශීය මට්ටමේ ඉන්න සියලුම ක්‍රීඩා නිලධාරීන් මහත්වරුන්ට ඒ වගේම ඊට මෙහා පැත්තේ ඉන්න අනිකුත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් පළාත් අධ්‍යක්ෂවරුන් මමගේ ගෞරව ප්‍රණාමය ස්තුතිය පුද කරනවා. ඔබ නිසා තමයි 48 වන මේ ජාතික ක්‍රීඩා උළෙල මේ ආකාරයෙන් සාර්ථක කරගන්න අපිට අවස්ථාව ලැබුණේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ සඳහා සහභාගී වුණු සෑම අතින්ම ගැටලු ප්‍රශ්න බාධක මැද සහභාගී වෙලා අපේ රටේ ක්‍රීඩා ක්‍රීඩිකාවන්ගේ කායික මානසික නිරෝගී ඒ සුවය ආරක්ෂා කරන්න කටයුතු කරන ඒ ක්‍රීඩක පරපුරටත් මමගේ ගෞරවපූර්ව ස්තුතිය පුද කරනවා. ඔබට මේ ක්‍රීඩා පිටින් කවුරු ජයග්‍රහණය කළත් ඉදිරියේදී පැවැත්වෙන කවුරු පරාජය වුණත් අවසාන දවසේදී අපි මේ ක්‍රීඩා පිටේ දොරකඩින් එළියට යන්නේ එක මවකගේ දරුවෝ වගේ කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒසේ මතක් කරමින් 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ඉදිරි ගමනේ අලුත් මංපෙතක් බවට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් ක්‍රීඩා මාත්‍ය හරින් පාන්දු මැතිතුමාගේ සහ අප රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගරු අග්‍රාමාත්‍ය වෙනුවෙන් සියලු දෙනාගේ සුභපැතුම් ඔබ සියලු දෙනාට එකතු කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මන්නිනවා. ස්තුතියි. ආයුබෝවන්. ක්‍රීඩා හා යෞවන කටයුතු ගරු රාජ්‍ය මාත්‍ය රෝහණ දිසානායක මැතිතුමනි අපේ ගෞරවනීය ස්තුතිය ඔබතුමාන්ට මේ 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ නිල සමාරම්භය ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන්. We will now move on to awarding 19 scholarships and to do the honors I'd like to invite Secretary to the Ministry of Sports and Youth Affairs, K. Mahesan, who will be accompanied by Additional Director General Rohana De Silva. And the 19 scholarships will be given to sportsmen and sportswomen who participated in the Krida Shakti program conducted by the Department of Sports Development. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙක් වෙනුවෙන් ක්‍රීඩා ශක්ති ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරන මොහොත ඒ සඳහා සම්බන්ධ වනවා ක්‍රීඩා යවන කොට කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ මහේෂන් මැතිතුමන් එතුමන්ව කැඳවාගෙන යනු ලැබුවා අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් රෝහණ සිල්වා මැතිතුමන්. දැන් ඒ ක්‍රීඩා ශක්ති ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා මළල ක්‍රීඩාව නියෝජනය කරමින් එස් ත්‍රිවාශිත් ක්‍රීඩකයා අපි මේ සියලුම ක්‍රීඩකයන්ට හොඳ අත්ල සම්ප්‍රසාදයකින් ධීරිය ධෛර්යය සම්පාදනය කරමු. ලොව දිනන්නට සහස්ත්‍ර පුත්කක් බලාපොරොත්තු සිටි රඳවාගෙන සිටින ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ ප්‍රගමනයේ උදෙසායි ක්‍රීඩා ශක්ති මෙසේ ශත ප්‍රධානය සිදු කරනු ලබන්නේ. මළල් ක්‍රීඩා නියෝජනය කරමින් MDM අපුහාමි WAIL වික්‍රමාරච්චි මළල ක්‍රීඩා නියෝජනය වෙනුවෙන් ක්‍රීඩා ශක්ති ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා RIVI විදුෂාන් මළල ක්‍රීඩාව නියෝජනය කරමින් ඔබේ අනාගත දිවිය සාර්ථක කරගන්නට ක්‍රීඩා ශක්ති ජාතික වැඩසටහනෙන් මේ ආකාරයෙන් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා.
RMPD ජයතිස්ස මළල ක්‍රීඩා නියෝජනය වෙනුවෙන් ක්‍රීඩා ශක්ති වැඩසටහනෙන් තමන්ට හිමි ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා BADHH සිරිවර්ධන YGSK කුමාර මළල ක්‍රීඩා නියෝජනය කරමින් විශේෂත්ව ලබන මොහොතේදී ඉන් අනතුරුව KRS පෙරේරා LDS ප්‍රනාන්දු ක්‍රීඩිකාව දැන් මළල ක්‍රීඩා නියෝජනය කරමින් TSSS Thennakoon Athletics Malopur Niyochane Karana LWD Dananjaya Obada Himi Krida Shakti Shishathya Laba Ganima Sandaha Amathyansha Lekamathumange Athi SHYR ප්‍රනාන්දු DKG සිල්වා පිහිනුම් තරග නියෝජනය වෙනුවෙන් MGSD සෙනවිරත්න පිහිනුම් නියෝජනය කරමින් ක්‍රීඩා ශක්ති ජාතික වැඩසටහනේ ශීර්ෂ තරමුදල් ලබා ගැනීම සඳහා සූදානම් MGSD සෙනවිරත්න එන අනතුරුව SHSR ප්‍රනාන්දු මල්ලවපොර මේ ආකාරයෙන් ක්‍රීඩා ශක්ති ජාතික වැඩසටහන හරහා ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා සම්බන්ධ වුණු ක්‍රීඩිකාවන්ට අපේ උණුසුම් සුපතුන් සම්මාන ප්‍රදානය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා සම්බන්ධ වුණු ක්‍රීඩා යවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ මහේෂන් මැතිතුමනි අපේ ගෞරවනීය ස්තුතිය දැන් We'd like to congratulate all the scholarship awardees, and I'd like to thank the secretary to the Ministry of Sports for doing the honors. And now we would like to award the most outstanding sportsmen and sportswomen of the 48th National Sports Games. And to do the honors, I'd like to invite the Honorable State Minister of Sports and Youth Affairs, Rohana Disanaka, and he will be accompanied by the Director General of Sports, Professor Rear Admiral Shemal Fernando. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂයෙන් නිමවදුඩු හණ්ඩයම් තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් විශේෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධක පත්‍ර සම්මාන ප්‍රදානය සඳහා අපේ ගෞරවනීය ආරාධනය අද මේ කටයුත්තේ ප්‍රධාන ආරාධිතය වශයෙන් සම්බන්ධ වන ක්‍රීඩා හයවඩ කටයුතු රාජ්‍ය මාත්‍ය රෝහණ දිසනායක මැතිතුමන් නිතමන් කැඳවා ගැනීම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු මහතා විසින් එය අනුව මෙවර 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ මල්ලවපොර අංශයේ දක්ෂතම ක්‍රීඩකයා නැගෙනහිර පළාත නියෝජනය කරන එම් ප්‍රවීන් representing the Eastern Province. මල්ලවපොර දක්ෂතම ක්‍රීඩිකාව බස්නාහිර පළාතෙන් ඇය CNN Pereira The most outstanding sportsmen and sportswomen in badminton Lochana De Silva From the Southern Province, congratulations to you. Outstanding sportsmen in badminton. Outstanding sportswoman in badminton. Ranitma Lienage from the Southern Province again. Hello.
හෑන්ඩ්බෝල් ක්‍රීඩාවට දැන් අවධානය යොමු කරමු. නිමවදුට හෑන්ඩ්බෝල් තරගාවලියේදී 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ හෑන්ඩ්බෝල් දක්ෂතම ක්‍රීඩකයා මධ්‍යම පළාතේ නියෝජනය කරන KMESS බණ්ඩාර From the southern province, the most outstanding sportsman in chess, Harsha Madhusankar. Can we have a big round of applause, please? We see a huge crowd. Most outstanding sportswoman, once again in chess, from. We move on to the most outstanding sportsman in football. S. Arnikan from the Northern Province. And from the Western Province, we have the most outstanding sportswoman, once again in football, K.P.M. Pereira. පපන්දු දක්ෂතම ක්‍රීඩිකාව බස්නාහිර පළාතේ KPM පෙරේරා. දැන් 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ කබඩි දක්ෂතම ක්‍රීඩිකාව. ඇය බිහිවන්නේ ඌව පළාතෙන්. GKM මාධවි. Most outstanding sportsman in LA, RASH Jayaratna. From the Northwestern Province. Most outstanding sportswoman in LA, from the Western Province, PKU Sachini Udeshika. දැන් රග ක්‍රීඩා නියෝජනය කරමින් මේ 48 වන චාරිත්‍රා ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බිහිවන්නේ බස්නාහිර පළාතේ. ඔහු MFM රිෆාන්. In bodybuilding from the Western Province, W.A. Janith Buddhika. දැන් වෙරළ කබඩි දක්ෂතම ක්‍රීඩකයා ඌව පළාත නියෝජනය කරමින් YS ගයාන්. වෙරළ කබඩි බීච් කබඩි තරගමාලාවේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මෙවර සම්මානයට හිමිකම් කියනවා ඌව පළාත නියෝජනය කළ RKS මනෝදනී. එන අනතුරුව බීච් වොලිබෝල් ශ්‍රී ලංකාවේ විශේෂතා ප්‍රකට කළ තවත් ක්‍රීඩා ඉසව්වාක. මෙවර මෙතරගමාලාවේ බීච් වොලිබෝල් වෙරළ වොලිබෝල් දක්ෂතම ක්‍රීඩකයා දකුණු පළාත නියෝජනය කරන GHMDNP කුමාර. ටයිකොන්ඩෝ තරගාංශය මෙවර ජාතික ක්‍රීඩාවලියේ 48 වන ජාතික ක්‍රීඩාවලියේ දක්ෂතම ටයිකොන්ඩෝ ක්‍රීඩකයා උතුරු මැද පළාතේ DKD එදිරිසිංහ. අපි හොඳ අත්ල සම්ප්‍රසාදයක් ලබා දෙමු. ලංකාවෙන්ම බිහිවුණු විශිෂ්ටතම මේ වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සම්මාන වලට හිමිකම් කියන්නේ ටයිකොන්ඩෝ දක්ෂතම ක්‍රීඩකයා DKD එදිරිසිංහ උතුරු මැද පළාත නියෝජනය කරමින්. මෙවර ටයිකොන්ඩෝ දක්ෂතම ක්‍රීඩිකාව බිහිවන්නේ වයඹ පළාතෙන් ඇය MSS ප්‍රනාන්දු.
ජූඩෝ තරගාංශය. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ජූඩෝ ක්‍රීඩකයා මධ්‍යම පළාත නියෝජනය කළ RCN ධර්මවර්ධන. රටේ කා අතරත් ප්‍රචලිත ක්‍රීඩාව. හැමදෙනාම කරන ක්‍රීඩාව කැරම් ක්‍රීඩාවෙන් මෙවර දක්ෂතම ක්‍රීඩකයා බිහිවන්නේ ඌව පළාත නියෝජනය කරමින් ඔහු NM අනාස් අහමඩ්. එත් සමගම 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම කැරම් ක්‍රීඩිකාවගේ අභිමානීය බස්නාහිර පළාතට කැඳාගෙන එන ඇය TG තස්මිලා කාවින්දි. ක්‍රිකට් කියලා කියන්නේ ලංකාවේදී ආගමක් දර්ශනයක් තරමටම ප්‍රචලිත වුණු ක්‍රීඩාව. සැහැල්ලු පන්දු ක්‍රිකට් කලාවෙන් මෙවර දක්ෂතම සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගන්නවා දකුණු පළාතේ OH ඉන්දික පුෂ්පකුමාර. කාන්තා ක්‍රිකට් කියලා කියන්නේ වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී අධිරාජ්‍ය සිල්වා. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම නෙට්බෝල් ක්‍රීඩිකාව. පැසිපන්දු ක්‍රීඩාවට අවධානය යොමු කරමු. මෙවරත් එහි දක්ෂතම ක්‍රීඩකයා බිහිවන්නේ බස්නාහිර පළාතෙන්. ඔහු KDN මෙන්ඩිස්. එනතුරුව මේසපන්දු ටේබල් ටෙනිස් දක්ෂතම ක්‍රීඩකයා මධ්‍යම පළාතේ APJ ද සිල්වා. ලංකාව දකුණු ආසියානු ආසියානු මට්ටමේදී විශිෂ්ටතා ප්‍රකට කළ ක්‍රීඩා ඒසාවා මේසපන්දු. එහි කාන්තා ශූරිය සවරගම පළාතේ SSS බිමන්දි බණ්ඩාර. හොකි ක්‍රීඩාවට මධ්‍යම පළාතත් එක්ක තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ඒ සැබඳියාව මෙවර ප්‍රකට කරමින් හොකි දක්ෂතම ක්‍රීඩිකාව මධ්‍යම පළාතේ විමුක්තිනි කළුවරච්චි. 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම හොකි ක්‍රීඩිකාව. වූෂු තරංග විවිධ අධිර යටතේ ක්‍රියාත්මක වුණා. එහිදී වූෂු ෂණ්ඩා දක්ෂතම ක්‍රීඩකයා ලෙස සබ්‍රගම පළාතේ NHAS කුමාර. සඳ වූෂු අංශයේ මෙවර 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව නැගෙනහිර පළාතේ WPM මදුමාලි. කැමති පැසිපන්දු ක්‍රීඩකයේ තරගාධියේ දක්ෂතම ක්‍රීඩිකාවට සම්මාන ප්‍රදානය සඳහා ආරාධනය කරන සම්මාන ලබා ගැනීමට ආරාධනය කරන බස්නාහිර පළාත පැසිපන්දු ආක්‍රමණය කොට තිබෙනවා. මෙහි එහි කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව SAN සසන්ති. Congratulations to all the most outstanding sportsmen and women. Thank you very much to the Honorable State Minister of Sports and News Affairs, Rohana Dasanayake, and the Director General of Sports, Professor Riyad Middle, Shemal Fernando, for doing the honors. Thank you. Then, 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ සංස්කෘතික සම්දර්ශනය ආරම්භ කිරීම සඳහා සූදානම් වෙමි. නිල සමාරම්භයේ සිට ආචාර පෙළපාලිය ගමන් කරමින් ක්‍රීඩාංගණ මැදියේ සිට විශ්දා සම්බන්ධ වුණු සියලුම පළාත්වල ක්‍රීඩක ක්‍රීඩිකාවනි නිලධාරී මහත්වරුනි මහත්මියනි ඔබ හැම දෙනාටම ස්තුතියි. අපි ඔබට ආරාධනා කරනවා ක්‍රීඩාංගණයෙන් විසිර යාමට. මොකද ඉන්න අනතුරු ඔබ රැඳී සිටින භූමිය
විවිධ හැඩයන්ගෙන් විවිධත්වයේ එකගත්වය කරගත් රාජ්‍යයක් ශ්‍රී ලංකාව. ඒ එකඟ වූ එකගත්වය විවිධත්වයෙන් හැඩ ගන්වන්නට විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකට සියල්ල සූදානම් කොට තිබෙනවා. අපි ඒ වෙනුවෙනුයි ක්‍රීඩාංගන භූමියේ ඉඩකඩ දැන් වෙන් කරගන්නේ. අඳුරු අහස් කුසක් කොළඹ අහස් කුස නිර්මාණය වී තිබියදී ක්‍රීඩාවේ දීප්තිය ඊට එරෙහිව නැගී සිටියදී දැන් 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ සංස්කෘතික සංදර්ශනයට එපෙළ ගැසෙන්නේ ශරීෆා. Yes, we're going to move on to the cultural display. Sri Lanka is a country with a rich history, and also we have many cultures as well. So today we will see a display of the beautiful culture we have in the country by the dancers of the Army and the Air Force, Sri Lanka Police and Civil Security Force. And this is choreographed by Professor Karuna Ratna Bandara. He is the senior superintendent of police and also from the University of Visual and Performing Arts. සංස්කෘතික සම්දර්ශනය මේ සියල්ල නිර්මාණය වන්නේ යුද සහ ගුවන් හමුදා නියෝජනයෙන් ඉදමතරව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත් සිවිල් ආරක්ෂක බලකායේ කලාකාමී හැකියාවත් කලාකාමී මැදිහත්වීමත් මේ කටයුත්ත සඳහා ළඟා කර දෙන්නට සූදානමින් සිටිනවා. ඔවුන් විසින් මේ නිර්මාණශීලී සියල්ල සංවිධානය කරද්දී නිර්මාණශීලී දායකත්වය මේ සංකල්පය නිර්මාණශීලීව පෙළගැස්වීමේ කාර්යවේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජේෂ්ඨ පොලිස් අධිකාරී කරුණාරත්න බණ්ඩාර මහතාගේ මැදිහත්වීම අපි ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි. එතුමාගේ සංකල්පීය නිමැවුමක් මත යුද ගුවන් හමුදා සහ එතකම ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ නර්තන ශිල්පී ශිල්පිනියන්ගෙන් හැඩ ගැන්වෙන විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයට ඔබ හැම දෙනාගේම ගෞරවනීය ආත්මල සම්ප්‍රසාදය. මෙහිදී විවිධ නර්තන සම්ප්‍රදායන් විශේෂයෙන්ම දේශීය නර්තන සම්ප්‍රදායන් රසක් එළි දක්වන්නට සූදානමින් සිටිනවා. නර්තනය වාදනය සියල්ල ඔබට දකින්නට පුළුවන්කම තිබේවි. වෙස් නැටුම් පහත රට තෙල්මේ නැටුම් විතරක් නෙවෙයි විවිධ ජන සංස්කෘතීන්ට අයත් ඉස්ලාම් ආගමිකයන් අතර නිරන්තරයෙන් දක්නට ලැබෙන රබන් වාදනයන් එතෙකම අපේ තමිල හිතවතුන් ප්‍රකට කරන ඔවුන්ගේ කල කොළඹ කල නර්තනයක උදවට දකින්න පුළුවන්කම තියෙවි. ඒ නිසා සියලු සංස්කෘතීන් එකම මධ්‍යස්ථානයක අද 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ සංස්කෘතික සංදර්ශනය ආරම්භ වී මෙලෙසින් අතලිසතවන ජාතික ක්‍රීඩා තරගාවලිය මා පෙර සඳහන් කළ ආකාරයට චාම්පත් එතෙකම ජාත්‍යන්තර ප්‍රමිතියටත් ආරම්භ කිරීම සියලු කටයුතු සම්පාදනය කරනවා. ඒ මත පීඨයමෙන් විචිත්‍රවත් සංස්කෘතික සම්දර්ශනයකටයි මේ සියල්ල සූදානම් වන්නේ. විවිධ සංස්කෘතීන් එකම බිමක් තමන්ගේ රංග මඩල බවට පරිවර්තනය කර ගන්නවා. ශ්‍රී ලංකා කෙලි මඩලයේ මහා මූලස්ථානය සුගතදාස ක්‍රීඩාංගන පරිසරයේ සිටයි. ඒ කෙලි මඩලයේ සිටයි දැන් මේ රංග මඩලයේ නිර්මාණය දකින්නට පුළුවන්කම තිබෙන්නේ. යුද හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ නර්තන සහ වාදන ශිල්පීන් මේ සඳහා සම්බන්ධ වන්නට නියමිතයි. මේ නිර්මාණශීලී ඉසව්ව නිර්මාණය කළා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේෂ්ඨ පොලිස් අධිකාරී කරුණාරත්න බණ්ඩාර මහතා.
Yeah.
48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ නිල සමාරම්භ කුලයේ නිමාව සලකනු කරමින් ඒ සංස්කෘතික සම්දර්ශනය යුද ගුවන් හමුදා විසින් සහ ශ්‍රී ලංකා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලු කණ්ඩායම්වල නර්තන ශිල්පී ශිල්පිනියන් මේ සඳහා සම්මත වී සිටියා. එහි නිර්මාණශීලී දායකත්වය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චේෂ්වලි සරිකාරී කරුණාරත්න බණ්ඩාර මහතාගෙන්. ප්‍රිය හිතවතුනි, ක්‍රීඩාවේ ප්‍රමුඛයා චැනල් ලයි සමගින් රැඳෙමින් මේ සියල්ල සජීවීව විඳදරාගත් ඔබට අපි ආරාධනය කරන කැමැති විතරගමාලාවේ විශිෂ්ටතම දක්ෂතා සියල්ල ඇගෙන සමාප්ති උළෙල ඉසෞරසකින් ගවසී ගත ඒ ක්‍රීඩා ශිලිය අධ්‍යක්ෂකව වින්දනය කරන්න හෙට නෙවෙයි අනේත 19 වනදා සෝදාහනමින් සිටින ඔබේ ක්‍රීඩා ශිලිය කාලසටහනේ ඉඩක් වෙන් කරගන්න කියන ගෞරවනීය ආරාධනයත් සමගයි කොළඹ සුරදාස ක්‍රීඩාංගණයේ සිට සමගැනීමට සූදානම් වන්නේ 48 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ සමාප්තිය සමාරම්භ කෝලයේ සමාප්තිය සමගින් මෙරට ක්‍රීඩාවේ නාමයෙන් සුවහසක් පතුම් ප්‍රාර්ථනා එක්කාසු කරන සිළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපේ උණුසුම් සුභාශිංසනත් මේ මොහොතේදී ඉදිරිපත් කරන්න කැමති මාත් එක්ක මේ කටයුත්තේදී නිරන්තරයෙන් රැඳුණු ශරීෆා තාහිරා. Thank you very much Dinesh, and with that we've come towards the close of the opening ceremony of the 48th National Sports Games 2024. Whilst wishing all the participants the very best, and we will be seeing you again on the final day of the event, which falls on the 19th of this month, that is in a couple of days. Everybody should have a dream. Everybody should work towards that dream. And if you believe hard enough, whether it be the Olympic Games or in any other field, it all comes down to just one thing. One day we can all stand on the top of the victory stand, and one day we can watch our flag rise above all others to the crescendo of our national anthem. And one day you can say, on this day, I am a champion. This is a quote taken from a great athlete, Jesse Owens. With that, we conclude the opening ceremony of the 48th National Sports Games. හදලි සඩවල චාතික ක්‍රීඩා තරගාවලියේ සමාරම්භ උත්සවයේ සමාප්තිය සලකුණු කරමින් එළබෙන 2024 පැරිස් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අපේ උණුසුම් ජාතියේ සුභාශිංසන ඉදිරිපත් කරමින් නැවත වතාවක් සමාප්ති උත්සවය පැවැත්වෙන දිනේ තීරණාත්මක තරඟ රැසක් සජීවීව ඔබත් එක්ක බෙදා හදා ගැනීම බලාපොරොත්තු ඇතිව ක්‍රීඩාවේ ප්‍රමුඛයා චැනල් ලයිව් වෙතින් සමගන්නා මොහොතේදී ප්‍රාර්ථනා කරනවා ඔබ හැමට වේවා ජයග්‍රහී දිනක් සමගින් ජයග්‍රහී හෙටක්.